සුබ සන්ධ්‍යාවක් ඔබ එක් වන්නේ ස්ට්‍රේට් ඩ්‍රයිව් සමග. ඔබ දන්නවා ස්ට්‍රේට් ඩ්‍රයිව් කියනවා මේ වැඩසටහන තුළින් අපි බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ට කතා කරා. ක්‍රිකට් ක්‍රීඩකයන්ට පමණක් නොවේ, අපි විශේෂයෙන්ම පුහුණුකරුවන්ටත් කතා කරා, ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ අයත් සමග කතා කරා. අද දවසේදී ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ තවත් සුවිශේෂී චරිතයක්, සුවිශේෂී අංගයක් නියෝජනය කරන කෙනෙකුට තමයි අපි අද දවසේදී ආරාධනා කරේ. ඔබ දන්නවා අපි මම ඔබට කිව්ව වගේ ක්‍රීඩකයන්ට කතා කරා, පැරණි ක්‍රීඩකයන්ට, ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිටිනා වූ විශේෂම නිලධාරීන්ට කතා කරා, පුහුණුකරුවන්ට කතා කරා. නමුත් අපි තවමත් විනිශ්චයකරුවෙකුට කතා කරේ නැහැ. ඉතින් අද දවසේදී අපි කල්පනා කරා ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර තලයට ගිය අද සිටිනා වූ විනිශ්චයකරුවන් පස් දෙනාගෙන් තරුණම විනිශ්චයකරු, නවතම විනිශ්චයකරුට ආරාධනාවක් කරන්නට. ඔහු ගැන සුළු හැඳින්වීමක් කරොත්, ඔහු නාලන්ද විද්‍යාලයෙන් බිහි වුණා වූ ක්‍රිකට් ක්‍රීඩකයෙක්, නාලන්ද විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කරා. ඔහු එතරම්ම ප්‍රථම පෙළේ ක්‍රීඩාවට ගියේ නෑ, මොකද හේතුව ඔහු විශ්වවිද්‍යාලයට, ඔහුගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. ඉතින් ක්‍රිකට් ක්‍රීඩා කරන්නට ඔහුට එතරම් අවස්ථාවක් ලැබුණේ නෑ. නමුත් ක්‍රිකට් වලට තිබෙන ආදරය ඔහුට නැති වුණේ නැහැ. ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට ක්‍රීඩා කරන්නට බැරි වුණාට ක්‍රීඩාවට ඉතාමත් සමීම තැනකට යන්නට ඔහුට පුළුවන් වුණා. ඉතින් මම වැඩි කතා කරන්න යන්නේ නැහැ, කතා කරා වැඩි. මම හිතනවා ඉක්මනට හඳුලා දෙන්න ඕනේ ප්‍රගීත් රඹුක්වැල්ල. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් රොෂන්. බොහොමත් සුති අපත් සමග එක්වීම ගැන. මගේ හැඳින්වීම හරිද? මම හිතනවා නිවැරදි කියලා. එහෙමද? මම නාලන්ද විද්‍යාලයෙන් තමයි ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තිබ්බේ. ඔව්. ඒ අතරතුර මට වැඩි කාලයක් ෆස්ට් ක්ලාස් ක්‍රිකට් ගහන්න හම්බුනේ නැහැ. හරි. නෑ, නමුත් ඔබ මුවස් සහ ටැමිල් යුනියන් වෙනුවෙන් ක්‍රීඩා කරා. මම ඒ ක්ලබ්ස් දෙකේ සෙල්ලම් කරා. ස්කෝලින් මම 94 මම වයිස් කැප්ටන් හැටියට තමයි අන්තිමට සෙල්ලම් කරේ, විකට් කීපර්. ස්කෝලින් මම අවුට් වුණාන් පස්සේ මම ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරේ. අවුරුදු දෙකක් විතර වගේ මම ඒ කාලේදී සෙල්ලම් කරා. ඊට පස්සේ ඔබ කිව්වා වගේ කොළඹ විශ්වවිද්‍යාලය. කවදාවත් හිතුවද මේ විනිශ්චයකාරයෙක් වෙයි කියලා? එහෙම අදහසක් තිබුණාද? නැත්නම් මොකද්ද ඔබේ තිබුණා ඔබ බලාපොරොත්තු? ඔබ මේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටි අපි සියලු දෙනාටම බලාපොරොත්තු තියෙනවානේ. හරි, මේ විශේෂයෙන්ම මේ ඉස්කෝලේ යනකොට මොනවද වෙන්න කැමති කියලා ඉස්සර අපි පොඩි කාලේ ගැහුවොත් වෛද්‍යවරයෙක් වෙන්න, එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න. ඒ ඇවිල්ලා ඉගෙන ගන්න අය ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත්, ක්‍රීඩාවද ගත්තොත් ශ්‍රී ලංකාව නියෝජනය කරන. ඔබට මොකද්ද තිබුණ බලාපොරොත්තු? මට එහෙම විශේෂයෙන් බලාපොරොත්තුවක් තිබුණ නැහැ විනිසුරෙක් වෙන්න ඕනේ කියලා. මට මතකයි එක ක්‍රීඩා තරගයකදී මම කඩු රකින්නෙක් හැටියට ක්‍රීඩා කරනවා. කරද්දී මට හිතුණා මේ මට මෙතනින් එහාට ක්‍රීඩකෙක් හැටියට ගමනක් නැහැ නේද කියලා. මට මතකයි 2001-2002 වගේ මට හිතුණා ගමනක් නැහැ මින් ඉදිරියට. ඉතින් නමුත් මගේ ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන කැමැත්ත අනුව මම යම් කිසි දෙයක් කළ යුතුයි කියලා මම මගේ ක්‍රීඩාවට තිබ්බ කැමැත්තෙන් මම වෙන දෙයකට යොමු වෙන්න ඕනේ කියලා මට හිතුණා. ඒක සමහරකට කෝච් කෙනෙක් වෙන්න පුළුවන්, වින්සුරෙක් වෙන්න පුළුවන් කියලා. ඉතින් කැමති වුණ නැද්ද? රොෂණ එළින් ඉන්නවනේ මැද්ද. ඉතින් ඒ අතරතුරදී තමයි මට ගිහන් විරසිංහ අයියා කතා කරලා මල්ලි අම්පයර්ස්ලා රික්‍රූට් කරනවා වගේ ඇප්ලිකේෂන් එකක් ගෙනල්ලා දෙන්න කියලා. එතනින් තමයි මම වින්සුරෙක් හැටියට සම්බන්ධ වුණේ. හෝ දැන් ප්‍රගීත්, ඇත්තටම ලේසි නෑනේ ජාත්‍යන්තරයට එන්න. අපි දන්න දෙයක් ඒක. මොකද බොහෝ විනිශ්චයකරුවන් ඉන්නවා, විශේෂයෙන්ම කුමා ධර්මසේන තමයි දැනට ශ්‍රී ලංකාවෙන් බිහි වුණා වූ ශ්‍රේෂ්ඨතම විනිශ්චයකරුවා කියොත් හරියද? ඔව්, පතාක යෝධෙක්. ඔව්, ඒක තමයි. අපේ පතාක යෝධෙක් වුවහම මේ මැච් ඔෆිෂල්ස් හැටියට ගත්තහම රංජන් මඩුගල්ද, එතකොට පීටර් මැනුවෙල්, රොෂාන් මහනාම, රුචිර පල්ලියගුරු. ඉතින් ඒ වගේ දැවැන්තයොත් එක්ක තමයි අපි මේ ලින්ඩන් හැනිබල් සිරිනෝ, රවින්ද්‍ර විමලසිරි සිටිනෝ. මං ඇත්තම කියන කැමති මේ අවස්ථාවේදී රවින්ද්‍ර විමලසිරි ඉන්නේ දකුණු අප්‍රිකාවේ අවුරුදු 19 පාල ලෝක කුසලානය විනිශ්චය කරමින්. ඒක ලොකු භාග්‍යයක් අපේ රටට. ඒ වගේම ලින්ඩන් හැනිබල් ක්වොලිෆයින් ටූර්නමන්ට්ස් කීපයක්ම කරා. ඉතින් ඒකම දීපාල් ගුණවර්ධන නේපාලයේ ඩොමෙස්ටික් ටූර්නමන්ට් එක කම්පෙයර් කරා. ඉතින් මැච් ඔෆිෂියල්ස් හැටියට, ඒ කියන්නේ විනිසුරුවන් සහ තරඟ තීරකරුන් හැටියට ලංකාව දැන් ඉදිරියට යමින් පවතිනවා කියලා මට කියන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ විනිසුරු කමිටුව සෑහෙන සේවයක් කරනවා. අපි ඇහුවොත් මෙහෙම දෙයක්, මම ඔබගේ මේ විනිශ්චයකරුවෙක් හැටියට ඔබගේ ජීවිතය ගැන පොඩ්ඩක් කතා කරොත්, මොකද්ද විනිශ්චයකරුවෙකුට තිබෙන අද ලොකුම අභියෝගය? විශේෂයෙන්ම අපි කතා කරමු ජාත්‍යන්තරය ගැන. මොකද ඔබ දිහා රූපවාහිනී ඇස් 34ක් 32ක් 24ක් ඔය වගේ සංඛ්‍යාවක් බලාගෙන ඉන්නවා.
හරි නොයෙක් ආකාරයෙන් අපි වගේ මිනිස්සු ඔබදියා බලාගෙන සමහරට ඔබලා කරන තීරණ විවේචනය කරන මොකක්ද ඔබට තිබෙන ලොකුම අභියෝගය? ජාත්‍යන්තර වශයෙන් අපි නිවැරදි තීරණ දෙනවද කියන එක තමයි මුළු ලෝකයක් ක්‍රිකට් ෆෑන්ස්ලා ක්‍රිකට් සම්බන්ධයෙන් බලාගෙන ඉන්න කට්ටිය බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ක්‍රීඩකයෝ ලකුණු 100ක් ගන්නවා වගේ විකට් 5ක් ගන්නවා වගේ විනිසුරුවර හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා නිවැරදි තීන්දුව තීරණ දෙන්න. ඒ වගේම අපිට අපේ විෂන් එක ඉස්සරහට විතරක් නෙමෙයි පිටිපසටත් තියෙන්න ඕන. ඒක තමයි තියෙන ලොකුම චැලෙන්ජ් එක. දැන් ප්‍රගීත් මෙහෙම දෙයක් අපි කතා කරොත් දැන් ක්‍රීඩකයෙක්ගේ ජීවිතය දිහා බැලුවොත් ඔබ කිව්වා වගේ පිතිකරුවෙක් ලකුණු 100ක් ලබා ගත්තොත් තෘප්තිමත්. පන්දු යවන්නේ කඩලු 5ක් ලබා ගත්තොත් තෘප්තිමත්. ඒ වගේම ඉතින් පන්දු රකින අය ඒ වගේ අයගෙන නායකයෙක් තරගයක් ජයග්‍රහණය කිරීම. විනිශ්චකරුවෙක් තෘප්තිමත් වන්නේ මොන වගේ අවස්ථාවකදී මොන වගේ දෙයක් ඔහු ලබාගත් විටද ඔහුගේ ඒ විනිශ්චකරුවෙක් හැටියට ඔහු ගත කරන වෙලාවේ? ඒක මම පොඩි ප්‍රවේශයක් එකට ගන්නම්. මම ක්‍රීඩා කරන කාලේදී මම කඩුළු රකින්නෙක් හැටියට තමයි කණ්ඩායමේ ක්‍රීඩා කරේ. ඉතින් අපි රොෂණයත් හොඳටම දන්නවා කඩුළු රකින්න කියන්නේ තෑන්ක්ලස් ජොබ් එකක්. ඔව්. ඒ වගේම හැම පන්දුවකටම අපි කන්සන්ට්‍රේට් කරන්න ඕනේ. ගුරුට පිලුත් කරනවනේ. කන්සන්ට්‍රේට් කරන්න ඕනේ. ඉතින් අයියා කිව්වත් වගේ අපිට විනිසුරුවරෙක් හැටියට තියෙන තෘප්තිය තමයි ආත්ම තෘප්තිය. තමන් උදේ නැගිටලා මම මේ මැච් එක හොඳට තීරණ දෙන්න ඕන අපේ PCT එකත් කියන්නේ ප්ලේයර් කන්ට්‍රෝල් ටීම් එකත් එක්ක ටීම් වර්ක් එකක් එක්ක වැඩ කරන්න ඕනේ. ඔන්න ඔය කරුණු කාරණා දෙක තරගයේ නිවැරදි තීන්දුව තීරණ දෙන්න ඕන. ඔය කරුණු කාරණාත් එක්ක අපි එදා දවසේ ඒ තරගයට අපි සහභාගී වුණා නම් තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක තමයි අපි මේ සතුට තෘප්තිමත් වෙන්නේ. මොකද අපිට ඒක external comments වලින් අපි දැන් ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. නෑ ප්‍රගීත් මම මෙහෙම අහන්න හේතුව දැන් අපි නිරන්තරයෙන්ම ඔබලා දිහා බලාගෙන ඉන්න අයනේ. දැන් විශේෂයෙන්ම අපි මේ DRS එකට මම යනවා ඉස්සරහට. නමුත් මේ අපි කතා කරමු මේ DRS කියන එක. ඒ කියන්නේ තෙවන විනිශ්චකරුවට කියන්නේ ක්‍රීඩකයෙකුට යොමු කරන්න පුළුවන් අවස්ථාව. ඉංග්‍රීසියෙන් කියනවා decision review system. ඕක මම දකින දෙයක් සමහර විනිශ්චකරුවන්ට වර්ධිනෝ. ඒ කියන්නේ වැරදිලා ඔවුන්ගේ තීරණයට යම් ආකාරයකින් අභියෝගයක් එල්ල කරන ක්‍රීඩකෙක් ඊට පස්සේ මේ තීරණේ වෙනස් කරනවා. අපි හිතමු මේ වැනි තත්ත්වයක්. ඒ වැනි අවස්ථාවකදී ඔබ පෞද්ගලිකව කොතරම් පීඩණයකට පත් වෙනවද? මොකද ඒකට හේතුව මම මෙහෙම අහන්නේ පොඩ්ඩක් තරඟ මේ මගේ ප්‍රශ්නේ දික් කරොත්. මොකද අර ඔබලා ගැනත් යම් යම් වාර්තා දෙනව නේද මේ තරඟ තීරක ඇතුළු ඒ ස්ථානයේ සිටින නිලධාරීන්. ඉතින් මෙවැනි අවස්ථාවක يعني ඔබේ තීරණය වැරදුනා කියලා ඔබට හිතෙනවද? කොයිම වෙලාවකවත් මේ DRS එක වෙනස් වුණාම DRS එක මගින් ඔබේ තීරණය වෙනස් වුණා. ඒකෙදි කරුණු දෙකක් රොෂණය මතු කරා. පළවෙනි එක තමයි අපගේ දක්ෂතා මනින එක මිම්මක් තමයි අපේ දෙන තීන්දුව තීරණ අපි වෙනස් කරනවද නැද්ද කියන එක. අපි වෙනස් කරන්නේ නැතුව තීන්දුව තීරණ දෙනවා නම් අපේ දක්ෂතාවත්ෙන් අපි ඉහළින් ඉන්නවා. අනිත් කාරණාව තමයි අපිට හැමදෙසෙම නිවැරදි තීන්දුව දෙන්න බෑ. මොකද අපි මිනිස්සු ප්ලේයර්ස්ලත් මිස්ටේක් කරනවා, අම්පයර්ස්ලත් මිස්ටේක් වෙනවා, කවුරුත් හිතාමතා වැරදි කරන්නේ. එතකොට දෙවෙනි කොටසට අවතීර්ණ වුණොත් එතෙන්දී කියවෙන්නේ යම් කිසි අවස්ථාවක Tamanට වෙනස් කරන්න වෙනවා නම් අපි ඒක දකින්න ඕන. ඒකත් this is a part and parcel. මේක මේ කොටසක්. ඔව් මේ ක්‍රීඩාවේ තියෙන කොටසක්. ඉතින් අපි ඒක ඒ විදිහට ගත්තොත් තමයි අපිට ඊළඟ පන්දුවට මේ නැවත ફોකස් කරන්න පුළුවන්. නෑ ප්‍රගීත් මට තේරෙනවා. ඒක මම අහන්නේ ඒක කොතරම් ඔයාට පීඩනයක්ද විනිශ්චකරුවෙක් හැටියට? දැන් මගේ ඔළුවේ හිතේනවා මම වරදක් කරා, මගේ මිස්ටේක් එකක් වුණා. එවැනි පීඩනයක් තිබෙනවද? නැත්නම් ඒක අත්දැකීම් ලබනකොට ඒ පීඩණයට මුහුණ දෙන්න ලේසිද? මට ඒක ගැන ඔබේ මානසිකත්වය ගැන පොඩ්ඩක් පැහැදිලි කරු. ඒක මම රොෂණ කියවා අත්දැකීම් කියන වචනේ. ඒක බොහොම වැදගත්. මොකද අපි මේ මට්ටමට එන්න කලින් අපි දේශීය තරඟාවලවලදී අපි සැහැණ මිස්ටේක්ස් කරලා තියෙනවා. වැරදි කරලා තියෙනවා. මේ වැරදි වලින් තමයි පාඩම් ඉගෙනගෙන පසුවිපරම් කරගෙන ඒ වැරද්ද ආයේ නොවෙන්නේ කොහොමද කියන ක්‍රමවේද හදාගෙන තමයි මේ තුරට මේ ගමනේ තියෙන
රසය ඒක තමයි. එතකොට ඉතින් එහෙම කියලා අපි ජාත්‍යන්තර තරඟවලදීත් අපි අතින් වැරද්දක් වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. ඉතින් ඒක මුලින්ම අපි ඒකේ ක්‍රමවේදයක් තියෙනවා. මට හම්බෙච්ච ආටිකල් එකක තියෙනවා. දැන් රොෂණේ පාවිච්චි කරා වචනේ ප්‍රෙෂර් පීඩනය කියන එක. දැන් මේ පීඩනය කියන එක අපි ප්‍රෙෂර් කියන එක අයින් කරන්න ඕනේ ප්‍රෙෂර් කියන එකත් එක්ක. එතකොට ඒ ප්‍රෙෂර් ඒකේ තව ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ප්‍රෙෂර් කියන එකත් ඒකේ වචනයෙන් අපි ප්‍රෙෂර්යක් ලබනවා. ඔව් ප්‍රෙෂර් කියන එක රිප්ලේස් කරාන් පස්සේ අපි දන්නවා වැරදිවීමක් කියන්නේ මේ ගේම් එකේ කොටසක්. එතකොට ඒ වැරදුනත් මුලින්ම තමන් තමන්ට සමාව දීමේ හැකියාව ඩෙවලොප් කරන්න ඕනේ. මේක මේ ලේසි පහසු දෙයක් නෙවෙයි. නමුත් මේක මේ අපි අර කාලයාන්තරයක් තිස්සේ ක්‍රීඩා තරඟ විනිශ්චය කරගෙන එද්දී අපි ස්ලීප්ලස් නයිට්ස් right සමහරක් දවස් වලට අපි ටොකු කනවා රත්තරන් මුදු දාපු අතින්. ඉතින් සුමානයක් දෙකක් යනවා ආයේ සාමාන්‍ය මානසික මට්ටමට එන්නේ. ඒ වගේ බොහොම බැරෑරුම් විදියට මේ අපු ගමනක්. ඉතින් එතෙන්දී ඒ ක්‍රමවේද අපි හදාගෙන තියෙනවා. ඒක මම කරන මුල්ම දේ තමයි තමන් තමන්ට සමාව දෙනවා. එතකොට තමන් තමන්ට සමාව දුන්නාම අපි හිතන අනිත් අයගෙනුත් අපිට ඒක ලැබෙයි. ඒක තමන් දුන්නාම හරි කියලා මට හිතෙනවා. මේ ඇත්තටම මම හිතන්නේ මේ නරඹන්න දන්නව ඇති විශේෂයෙන්ම මේ ක්‍රීඩකේ තමාගේ මංගල තරගේ ක්‍රීඩා කරන විට පිතිකරුවෙක් හැටියට කඩුල්ලට යන විට අපි දන්න දෙයක් තමයි තෝල් කට වේලිලා බය වෙලා අර පළවෙනි පන්දුව පිත්තේ වදින කාලෙ එසේ නැත්නම් පන්දු රකින්න අවස්ථාවේදීත් ඔය වගේ දෙයක් තිබෙනවා තමාගේ මංගල තරගයට සහභාගී වෙන විට. විනිශ්චයකරුවෙකුට කොහොමද හැඟීම ප්‍රථම තරගයට එළියට යන විට මේ 20-30,000 සෙනග ඉදිරියේ කණ්ඩායම් දෙකක් හොඳ කණ්ඩායම් දෙකක් හැප්පෙනවා. සමහර විට කණ්ඩායමක තීරණයේ සනතම ඉරණම එක තීරණයක් මත රඳා පවතින පුළුවන්. මෙවැනි දේවල් සියල්ලම ඔළුවේ තියාගෙන යනකොට කොහොමද අර පළවෙනි තරගෙදි කොහොමද හැඟීම? ඇත්තටම ඒක අපි ඉංග්‍රීසියෙන් කියන lot of butterflies on your stomach right. ඒක අපි බොහොම පීඩනයක්ද බයක් තියෙනවද? බයක් තියෙනවායි. බයක් තියෙනවා. බයක් නැහැ කියලා කිව්වොත් ඒක බොරුවක්. ඉතින් ඇත්තටම කියනවා නම් දැන් මම මේ ප්‍රෝග්‍රෑම් එකට එද්දිත් මගේ තොල්කට වෙල්ලා තිබුණේ. මොකද මේක මගේ මංගල අවස්ථාව. ඉතින් අම්පයර් කරනට වඩා ලේසි. මම හිතන්නේ අම්පයර් කරනට වඩා අමාරු නමට මුලින් පටන් ගද්දි. ආ එහෙම. දැන් පොඩ්ඩක් මේ ඉතින් රොෂණේ එහෙම අපිට තියෙනවා. ඉතින් ඒක අපිව දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහ අපිට මර්කන්ටයිල් ක්‍රිකට් ඇසෝසියේෂන් එක අපි අම්පයර් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි টপ ක්ලාස් මැචස් කරලා තියෙනවා. කරලා තියෙනකොට අපි මේ 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 සිස්ටම් එකේ එද්දී අපිව ටික මේකට පුරුදු කරනවා. ඉතින් පුරුදු කරලා අර පළවෙනි පන්දුව පළවෙනි ඕවර දෙක යනකම් ඕක ඇඟේ තියෙනවා. ඊට පස්සේ අපිට ඒ රිද්ම් එක අහු වෙනවා. ඒ කලාව හොව් වෙනවා. ඊට පස්සේ අපිට අමතක වෙනවා මේක මේ ඉන්ටර්නැෂනල් මැච් එකක්ද කියන එක. අපිට තියෙන්නේ ඊට පස්සේ අපිට just follow the basics. අපිට තියෙන මූලික සිද්ධාන්තයන් ටික අපි අනුගමනය කරොත් අපි දන්නේම නැතුව තරඟයේ ඉවරනකම් අපිට කරන්න පුළුවන්. මම ඔබට පොරොන්දු වුණා ප්‍රගීත් රබුක්වැල්ල ඉතිහාසෙට එක්ුණා වූ අවස්ථාවක් ගැන කතා කරන්න. ඔබට මතක ඇති ලසිත් මාලිංගගේ කඩුලු හතර පන්දු හතරකින් ඔබට මතක ඇති එක. ලසිත් මාලිංග ඒ වාර්තාවක් තිබ්බා විශේෂයෙන්ම නවසීලන්තයට විරුද්ධව නවසීලන්තයට එරෙහිවයි ඒ තරගයේ ක්‍රීඩා කරේ පල්ලි කැලේ. එවිට ඔබට මතකද ලසිත් මාලිංගගේ පළවෙනි දෙවෙනි කඩුල්ල? ඒ කියන්නේ පළවෙනි කඩුල්ල පන්දුව වැදුනා බෝල්ඩ් ගියා පිටිකරව දෙවෙනි කඩුල්ල මම හිතන්නේ LBW එකක් ඉල්ලුවා කඩුල්ල මොවා කිරීම වර්ධ හරිද? ඔව් හරි. එවිට ඒ ඉල්ලීම නිෂ්ප්‍රභ කළේ ඔබ. හරි ප්‍රගීත් රමුක්වැල්ල තමයි ඉල්ලීම නිෂ්ප්‍රභ කරේ. අපිත් බලාගෙන හිටියා කඩුලු රකින්න. ඒ වෙලාවෙම කුසල් පෙරේරා කිව්වා ඉල්ලන්න. ලසිත් මාලිංග ඉල්ලුවා. හරි එතන ඉඳලා අපිට කියන්න ඔබේ අත්දැකීමේ කඩුලු හතර ඒ වෙලාවේ ලැබපු අත්දැකීම සහ ඒ වෙලාවේ අපි කියනවා ඇට්මොස්ෆියර් එක ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කෙරුව ආකාරය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඔබට දැක්වූ ප්‍රතිචාරය ඒ සියල්ලම අපිට කියන්න. මොකද ඇත්තටම බැලුවනම් ප්‍රගීත් ඒ වෙලාවේ අවංකවම මට හිතුණා ඔබගේ මූණ දිහා බලන විට ඒ වෙලාවේ ඔබ යම් පීඩනයක හිටියේ කියලා. ඒ මොහොතේ විශාල සෙනගක් මාලිංග කඩුලක් ඉල්ලනවා ඔබ නොට් අවුට් කියනවා. ඉතින් මේක ගැන පොඩ්ඩක් කතා කරමු. ඒක තමයි එතන පීඩනයක් තිබුණා. ඔව් විශාල පීඩනයක්. ඉතින් ඒ පීඩනය තුළ ඒකත් එක්කම
මගේ පියවිය හැට මම දැකපු විදිහටම මම තීරණය දුන්නේ. ඉතින් විනිසුරුවරේ හැටියට දැන් අපිට ලොකු අභියෝගයක් තියෙනවා. පන්දුව දැන් ඇන්ගල් එකෙන් එන පන්දුව පතිත වීමෙන් පසුව කොහොමද පන්දුවේ දිශාව අපි තීරණය කරගන්න. ඉතින් ඒක තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. මේ දැන් ජාත්‍යන්තර වශයෙන් අපි තරඟවල හොඳ තීරණ දෙන්න අවශ්‍ය වෙනකොට. එතකොට ප්‍රශ්නය ඉතින් මගේ පීවිය හැට මම කලින් කිව්වා වගේ ඒක ඒ විදිහට මම කිව්වා. ඉතින් ප්ලේස් ලට ඒ අවස්ථාව තියෙනවා තමන් DRS එකෙන් ඒක රික්වෙස්ට් කරන්න. ඉතින් ඒක ඔබට මතකද ඒ අවස්ථාව? ඒ කියන්නේ ඔබ එතකොට ඒ වෙලාවේ හිතුවේ මොකද මේක බලලා තියෙනවා බොහෝ අය මේ මේ තීරණේ. ඒ වෙලාවේ ඔබ හිතුවේ මේක කඩුලේ වදින්නේ නැහැ කියලාද නැත්නම් මොකද්ද ඔබට ඉස්සල්ලාම හිතුනේ ඒ තීරණේ නොදී ඉන්නට? එතනදී මට ඒ මතක නම් විතරයි. මොකද ඔබ ගොඩක් තරඟ ඉන්න අනතුරු අත් විශ්ලේෂ කළා තියෙනවා. ඒ අවස්ථාවේදී ඒ ඇන්ගල් එකත් එක්ක තමයි මම මගේ එහෙ රැඳෙති ඔබ මාලිංගගේ පන්දු යවන විලාසයත් සමග ඒක කඩුලේ වදින්නේ නැහැ කියලා. ඇන්ගල් එකත් එක්ක මිසින් ලෙග්ස් ටම් කියන්නේ. ඉතින් මේ තීරණේ වෙනස් කරපු අවස්ථාවේදී මොකද්ද ඔබට ලැබුණු ප්‍රතිචාරය ශ්‍රී ලංකා කණ්ඩායමෙන්? ප්‍රගිත මොනවද කරේ? ඔය තවුණු ඔලිම්පික් පිස්සුව නටනවානි කියලා ඒ වගේ දෙයක් එහෙම කිව්වා. මොන හරි කියනවා වගේ තිබුණා. මට ඒ වුණා ඇහුන්නේ නැහැ. මොකද මම තරගයට යන්න කලින්ම තීරණය කරන් හිටියේ මට අනවශ්‍ය දේවල් කිව්වත් කරොත් ඒවා මං ඇහුම්කන් දෙන්නේ නැහැ කියන එක මම මනස ලෑස්ති කරගෙන ගියේ. ඉතින් වීඩියෝ ක්ලිප්ස් බලනකොට මම දැක්කා මොන හරි කතා බහක් යනවා කියන එක. නමුත් ඒ වෙලාවේදී මට ඒක හැඟීමක් ඇති වුණේ නැහැ. නමුත් ඒක හරි විශේෂ අවස්ථාවක් නේ. මොකද මේ කඩුලක් ලබා ගන්නවා, ඊළඟට ඔබගේ ඔබ නිෂ්ප්‍රභ කරනවා, ඊළඟට DRS ක්‍රමෙන් මාලිංග කඩුල ලබා ගන්නවා, ඊළඟට තවත් කඩුලු දෙකක් ලබා ගන්නවා. ඒ මොහොතේදී විනිශ්චයකරුවෙක් හැටියට දැන් ඔබට බොහොම අමාරු අවස්ථාවක් නැතිබෙන්නේ. ඔබ ශ්‍රී ලංකා ශ්‍රී ලාංකිකෙක්, ඒ වගේම ඔබ මධ්‍යස්ථ පුද්ගලෙක්. ශ්‍රී ලංකා කණ්ඩායම දිනනවා, ශ්‍රී ලංකා කණ්ඩායම දිනමින් සිටිනවා. එවිට ඔබ කොහොමද ඔබේ හැඟීම් පාලනය කරගන්නේ? විශේෂයෙන්ම අර රටට තිබෙන ආදරය සහ නෑ මේක සාමාන්‍ය දෙයක් නේ. අපි ඇත්තටම කියන්නේ පැරණි විනිශ්චයකරුවන් ගැන කතා කරොත්, ඒ කියන්නේ මේ මේ එලීට් පැනල් එකේ ඉන්දිස්සලා අපි කතා කරනවා. ඒ අය ඉන්දිස්සලා අපි දන්න දෙයක් තමයි විශේෂයෙන්ම පාකිස්තානයට ගියොත් පාකිස්තානයේ විනිශ්චයකරුවන් පාකිස්තානයට අදිනවා. ජාවෙඩ් මියන්ඩඩ් කවදාවත් LBW මං හිතන්නේ එකපාරයි දෙපාරයි මුළු ජීවිතේම LBW ගිහිලා තියෙන්නේ. ඉතින් ඉන්දියාවෙත් කතන්දරේ ඕකයි, ඕස්ට්‍රේලියාව ගැන කිව්වත් ඕකමයි. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් නේද? මොකද රටට පොඩ්ඩක් හැඟීමක් තියෙනවා. ඔබ කොහොමද මේවැනි අවස්ථාවලදී එවැනි දෙයක් පාලනය කරගන්නේ? රොෂණේ මං මේ දේ කියවිතුයි. ඒක සාමාන්‍ය දෙයක් වෙන්නේ ඒ කාලෙදී. දැන් නෑ. දැන් නෑ රොෂණේ. ඒ කියන්නේ නෑ මුත් රට වෙනුවෙන් තියෙන හැඟීම්. රට අපි බවුන්ඩ්ලයින් එකෙන් ඇතුළට යද්දී අපිට රටද ක්‍රීඩා සමාජයේද පාසලද කියන කදාල නැහැ. තමන් රැකියා කරන ආයතනයේ ක්‍රීඩා තරගයක්ද එහෙම අදාළ වෙන්නේ නැහැ. මොකද එහෙම අදාළ කරගත්තොත් අපිට මැච් එක අම්පයර් කරන්න බෑ. අපි ඉන්නේ සාධාරණ තීන්දුවක්, නිවැරදි තීන්දුවක් දෙන්න. ඉතින් අපි මානසිකව පුරුදු වෙලා තියෙනවා අපි නියුට්‍රල් වෙලා ඉන්න. අපිට අපි ඒක අදාළ කරගන්නේ නැහැ. ඔව් ප්‍රගීත්, රමුක්වැල්ල මේ ළඟදී BPL එකේ, බංග්ලාදේශ් ප්‍රීමියර් ලීග් එකේ සම්පූර්ණයෙන්ම හිටියව විනිශ්චකරුවන් 4 දෙනෙක් හෝ 5 දෙනාගෙන් එක්කෙනෙක්, විශේෂයෙන්ම එංගලන්තෙන් කියන්නේ ජාත්‍යන්තරින් බංග්ලාදේශ් විනිශ්චකරුවන් සිටියා. ඒ වගේම බංග්ලාදේශින් පිටතින් පැමිණි විනිශ්චකරුවන් 2 එක්කෙනයි. ඔබත් මයි ඩේවිඩ් මිලන්ස්. ඉතින් ප්‍රගීත් සමග 2. ඉතින් මේක කොතරම් ඔබට මේ කොතරම් විදියට උදව් වුණාද මේ විශේෂයෙන්ම බංග්ලාදේශ් ප්‍රීමියර් ලීග් වගේ තරගාවලියක් ගිහිල්ලා විනිශ්චය කිරීම? ඇත්තට මේකෙන් ලැබිච්ච අත්දැකීම් මට වචනෙන් කියලා නිම කරන්න බෑ. මම හැම තරගයක් මෙවරල මම ලිව්වා කරුණු කාරණා. මම දැන් සාමාන්‍ය පොඩි පොතක් පිරෙන්න ලියලා තියෙන ඒ තරගාවලිය සම්බන්ධයෙන්. ඒ කියන්නේ තීන්දුව తీරන දෙන විදිහ, අපි පුද්ගලයන් සමග හැසිරෙන විදිහ, මොකද වෙනස් ආකාරයේ ක්‍රීඩා තනතිලි ප්ලේයර්ස්ලා, එතකොට විනිසුරුවරුන්, මැච් රෙෆරීස්ලා, ඒක හැමසෙම මාරු වෙනවා. දැන් අද අම්පයර් කරන ටීම් එක නෙවෙයි, PCT එක නෙවෙයි හෙට. එතකොට එක දිගට මැචස් තිබුණා, ට්‍රැවල් කරලා පහුවෙන්ද මැචස් තිබුණා. ඉතින් ඒ අත්දැකීමෙන් මං පෞද්ගලිකව හිතනවා මගේ ජීවිතයේ ලොකු වෙනසක් වුණා කියන එක. දැන් දේවල් දිහා බලන විදිය සහ මගේ
විනිසුරෙක් හැටියටත් මගේ ලොකු වෙනසක් වෙලා තියෙනවා කියලා මට හැඟෙනවා. ඉතින් ඉදිරියට මම හිතන්නේ ටෙක්නිකල් ප්‍රශ්න අහන්නද? තාක්ෂණය සම්බන්ධ ප්‍රශ්න. තාක්ෂණික කියන්නේ මේ තාක්ෂණය නෙවෙයි, නමුත් ටෙක්නිකල් සයිඩ් එකේ ප්‍රශ්නයක්. අපි කතා කරනවා මේ කම්බයින් රිවියු කියන දේ ගැන. මම ඔබෙන් අහන්න ඕනේ. දැන් මේ නරඹන්නන්ට අපි කියන්න ඕනේ මොකද්ද මේ කම්බයින් රිවියු? මම මේ පොඩි උදාහරණයක් දෙන්නම්. මෙන්න මේකයි මම අහන්න යන ප්‍රශ්නේ. මේකෙදි විනිශ්චයකරුවෙක් කොහොමද හැසිරෙන්නේ? අපි හිතමු ඉස්සල්ලාම පිතිකරුවා කඩුල මුවා කිරීමේ වරදට මේ පඳු රකින්න කණ්ඩායම ඉල්ලීමක් කරනවා. ඉල්ලීම කරන අවස්ථාවේදී ඔහු කඩුලෙන් එළියේ ඉන්නේ. එවිට ඒ අවස්ථාවේදී ක්‍රීඩකයෙක් අරගෙන කඩුලට දමා ගසනවා. කඩුලේ වදිනවා. එවිට දැන් ඉස්සල්ලාම ඉල්ලනවා LBW එක ගැන. ඉන් අනතුරුව දැන් රන් අවුට් එකකුත් තියෙනවා. ඔබ නම් ප්‍රධාන විනිශ්චයකරු ඒ වෙලාවේ මොකද්ද ඔබ අනුගමනය කරන ක්‍රියාකලාපය? මේ වැනි කියන්නේ මේ ඉල්ලීම් දෙකක්. මොකද මේ නරඹනායට මෙවැනි දේවල් ගැන ඉතරම් අවබෝධයක් නැහැ නේ. කියන්නේ විශේෂයෙන්ම නරඹන්නන්ට ඕන් නොයෙක් අදහස් තියෙනවා. මෙවැනි අවස්ථාවක මොකක්ද අනුගමනය කළ යුතු ක්‍රියා පරිපාටිය? අපිට ඒක ඔය වගේ අවස්ථාවක් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය නිවැරදිව අපිට අපේ ප්ලේන් කන්ඩිෂන්ස් වල කියලා තියෙනවා. ඒකෙදි තියෙන්නේ කියන්නේ ප්‍රධාන විනිසුරු නොදෙවි යාමක් හැටියට තීරණය කරොත් ඒ අවස්ථාවේදී ෆීල්ඩින් කැප්ටන් එයා රිවිව් එක ඉල්ලනවා. ඔව්. ඒ අතරතුර අනේ ආකාරයෙන් රිවිව් එක ඉල්ලනවා. DRS එක. ඔව්. එතකොට ඒ අතරතුර පිතිකරු සීමායිරෙන් එළියේ ඉන්නේ. ඒ පිතිකරන අන්තයෙන් දෙවි යාමකුත් එපිල්ලෙකුත් තියෙන රන් අවුට් එකකට. ඔව්. දුවද්දි දෙවි යාමකට. ඒ අවස්ථාවේදී තෙවැනි විනිසුරු හැටියට එයාට බලන්න තියෙන කරුණු කාරණා හතරක්. හතර තමයි. හතරෙන් පළවෙනි එක DRS request එක එන්නේ ෆීල්ඩින් කැප්ටන් ගෙන් වෙන්න ඕනේ. මොකද ඒක not out decision එකක්. ඒ කියන්නේ වෙන කිසිම දැන් ෆීල්ඩින් කැප්ටන් ගෙන් දැන් සාමාන්‍යයෙන් නායකයාට ඇරෙන්නට වෙන කෙනෙකුට පුළුවන් ද DRS ගිල්ලන්න? බෑ. බෑ. නායකයාම විය යුතුයි. නායකයාම විය යුතුයි. රයිට්. ඒක පළවෙනි කාරණාව. ඔව්. එතකොට මේ appeals දෙකම එකම පිතිකරු සම්බන්ධයෙන් විය යුතුයි. විය යුතුයි. රයිට්. එතකොට තුන්වෙනි කාරණාව තියෙන්නේ ඒ අවස්ථා දෙකෙම පිතිකරු දෙවි යනවා නම් ලකුණු සංඛ්‍යාව සමාන වෙන්න ඕන. අපි හිතමු දැන් මෙයා රන් අවුට් එකට අනිත් පැත්තෙන් අවුට් එක වෙන්න ගියා නම් ඒක එතකොට ඒක දෙකක් දුවන්න ගිහිල්ලා දෙකක් දුවන්න ගියලා වුණත් ඒ අවස්ථාව සපිරෙන්නේ නැහැ. එතකොට ලකුණු සංඛ්‍යාව සමාන වෙන්න ඕන. ඊළඟට හතරවෙනි කාරණාව තමයි ඊළඟට පන්දුවට පහර දෙන පිතිකරු එකම පිතිකරු වෙන්න ඕනේ. මේ අවස්ථාව දෙකෙන්ම අවසානයි. ඒ කියන්නේ LBW එක ඉල්ලපු පිතිකරු සහ රන් අවුට් එකට මුහුණ දීපු පිතිකරු එක්කෙනෙක් විය යුතුයි කියලා ඔබ කියන්නේ. අනිවාර්යයෙන්. එතකොට ඒ අවස්ථාවේදී ඔය කරුණු කාරණා හතර සපිරෙනවා නම් ඒක අපි කියනවා ටික් කරනවා කියලා. ටික් කරලා ඒක සපිරෙනවා නම් මුලින්ම TV umpire විනිශ්චය බලන්නේ umpire review umpire referral එක. ඒ කියන්නේ run out එක සම්බන්ධයෙන් තියෙන referral එක තමයි මුලින්ම බලන්නේ. LBW එක නෙවෙයි. නෙවෙයි. ඇයි ඒ? ඒක තමයි පළවෙනි ඉල්ලීම LBW එක. ඔව්. නමුත් අපිට ඒක කොහොම નિවර්දිව කියලා තියෙනවා. අපි කොහොමද මේ වගේ අවස්ථාවකදී අනුගමනය යුතු ක්‍රියාපටිපාටිය. අතරම රසනේ මේ වගේ ප්‍රශ්නයක් අහපේක හොඳයි. මොකද ගොඩක් ප්‍රේක්ෂකයෝ මේ සම්බන්ධයෙන් දැනුවත් වීම ක්‍රිකට් ක්‍රීඩාවට හොඳයි. ඒ කරුණු කාරණා හතරෙන් එකක් හෝ ටික් වෙන්නේ නැත්නම් ඒක සරිලන්නේ නැත්නම් රෂාන් කිව්වත් වගේ මුලින්ම වෙන සිද්ධිය තමයි රිෆර් TV umpire බලන්නේ. ඒ කියන්නේ රන් අවුට් එකද LBW එකද? දැන් අපි හතර සමාන වෙන්නේ නැත්නම් LBW එක බලනවා. හතරෙන් එකක් හෝ සමාන වෙන්නේ නැත්නම් මුලින් වෙන සිද්ධිය තමයි බලන්නේ. LBW. ඔව්. සමාන වෙනවා නම් රන් අවුට් එකෙන් පටන් ගන්න. රන් අවුට් එකෙන් පටන් ගන්න. ඒක රන් අවුට් එකෙන් කියලා කියන්නේ umpire referral එකෙන්. හරි. දැන් මේ තව එකක් අහන්න ඕනේ. දැන් මේ සාමාන්‍යයෙන් විනිශ්චයකරුවන් මම මේ කියන්නේ තීරණ සම්බන්ධයෙන් අහන්නේ මොකද ඔබ විනිශ්චයකරුවෙක් ජාත්‍යන්තර විනිශ්චයකරුවෙක් මෙවැනි අවස්ථා ලැබෙන්නේ නැහැ නරඹන්නට. මෙහෙම මේ ඔබට මේවැනි විනිශ්චයකරුවෙකුට සමීප වෙලා මේ ප්‍රශ්න අහන්න. ඉතින් අපිට වෙලාව සීමිතයි. නමුත් මම ඔබෙන් අහනවා තවත් එක ප්‍රශ්නයක්. අපි දකිනවා මේ soft signal. ඒ කියන්නේ දැන් catch එකක් ගමු. catch එකක් ගියාම මේ විනිශ්චයකරුට එතරම්ම ස්ථිරත්වයක් නැහැ දැවි ගියාද නැද්ද කියලා. ඉතින් ඔහු මොකද කරන්නේ? ඔහුගේ ඉන්නව සහකාරියත් සමඟ කතා කරලා අහනවා මොකද උනේ. ඉන අනතුරුව ඔහු තෙවන විනිශ්චයකරුට යොමු කරලා එක්කෝ මෙහෙම කරනවා නොදැවි ගියා කියලා, එහෙම නැත්නම් මෙහෙම කරනවා. ඒ කියන්නේ out soft signal. දැන් මේ soft signal කියන එක තෙවන විනිශ්චයකරුට කොතරම් බලපානවද?
මේ තීරණ දෙති. මං එහෙම අහන්නේ මේකයි. සමහර තරඟවලදී අපි දැකලා තිනවා. අපි හිතනවා කැච් එකක් ඇත්තටම ඇල්ලුවා. නමුත් විනිශ්චකරු ක්‍රීඩාංගණ සිට විනිශ්චකරු කියනවා මම හිතන්නේ අවුට් කියලා. එම නිසා තෙවන විනිශ්චකරුත් බොහෝ විට ඒ සොෆ්ට් සිග්නල් එකත් එක්ක යනවා. දැන් මේ සොෆ්ට් සිග්නල් එක කොතරම් වැදගත්ද තීරණයක් දෙද්දි තෙවන විනිශ්චකරු. එතන සොෆ්ට් සිග්නල් එක දෙන්නේ එතන පිටියේ ඉන්න විනිශ්චකරුවන්ගේ පියවිය හැට දකින විදියට. එතකොට ඒක සොෆ්ට් සිග්නල් එක දුන්නහම ටීවී අම්පයර් එයාට රීප්ලේස් තියනවා බලන්න. එයා රීප්ලේස් බලලා එයා තීරණය කරනවා ඒ සොෆ්ට් සිග්නල් එකත් එක්ක යන්න පුළුවන්ද නැත්නම් ඒකට වෙනස් දෙයක්ද විය යුත්තේ කියන එක. ඒ ප්‍රති සමාවෙන්. දැන් ඒ තීරණය ගන්නකොට අපි කියනවා කන්ක්ලූසිව් එවිඩන්ස්. يعني උට ඉතාමත් يعني කිසිම මේ අර ඩවුට් එකක් නැතුව ඔහු දකින්න ඕනේ කියලාද කියන්නේ? අනිවාර්යයෙන්. ඒ කියන්නේ පොඩි කියන්නේ මේ ෂුවර් එකක්වත් තිබුණ නැත්නම් අර ක්‍රීඩාංගණ ඉන්න විනිශ්චකරුගේ තීරණයත් සමග තමයි තෙවෙනි විනිශ්චකරු ඉන්නේ. ඒකද ඔබ කියන්නේ? හරියටම හරි. මම මේ ඊළඟට කියන්න හිටිය වචනේ තමයි කන්ක්ලූසිව් එවිඩන්ස්. ඒ කියන්නේ රොෂානයාත් හොඳට මේක අධ්‍යයනය කරලා තියෙනවා. මේ කන්ක්ලූසිව් එවිඩන්ස් තියෙන්න ඕන ඒ සොෆ්ට් සිග්නල් එකක් ඕවර්ටර්න් කරන්න. ඒකට වෙනස් මතයක් සාධක තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ. ඒක සාක්ෂි තියෙන්න. සාක්ෂි තියෙන්න ඕනේ බියොන් ඩවුට්. ඒක තමයි මේ සොෆ්ට් සිග්නල් එකත් එක්ක ගොඩක් විනිසුරු ඉන්නේ. ඒගොල්ලන්ට ඒ සාධක නැත්තම් ඒ සහ ක්ලියර්ලි පේනවා නම් අපි හිතමු සොෆ්ට් සිග්නල් අවුට් එක දුන්නා කියලා. ක්ලියර්ලි පේනවා නම් කැච් එක කැරි කරා කියලා. එතකොට අවුට් එකේ ඉන්නවා. අපි හිතමු දැන් මේක කැච් එක පම්පුණාද නැද්ද කැරි කරාද නැද්ද කියන එක හරියටම පික්චර්ස් වලින් පෙන්වන්න නැත්තම් අර සොෆ්ට් සිග්නල් එකේ තමයි ටීවී අම්පයර් ඉන්නේ. ප්‍රගීත් දැන් අපි මේ DRS ගැන කතා කරන හිඳයි මම මේ කියන්නේ. DRS කියන්නේ බොහොම හොඳ දෙයක්. මම හිතන්නේ මේක තුලින් අර යම් යම් වෙන්න පුළුවන් සුළු සුළු වැරදි ගොඩක් අඩු කරලා තනවා. හැබැයි මට හිතෙන දේ මේ DRS එකෙන් කරන්නේ ක්‍රීඩාංගණයේ සිටින විනිශ්චකරුවන් දෙදෙනා ආරක්ෂා කිරීම. යම් ප්‍රමාණයකට ඔය සම්බන්ධයෙන් මම හිතන්නේ නෑ. ඒක හරිද? ඒ මතේ මම ඔබට ඒ යෝජනා කරන අදහස් හරිද වැරදිද? ඒක සම්බන්ධයෙන් මට මුකුත් ප්‍රකාශ කරන්න බෑ. මොකද කරන්න අමාරුයි. හේතුව ඒක මගේ කන්ට්‍රෝල් එකේ තියෙන දෙයක් නෙවෙයි. රයිට්. එතකොට නෑ මම මේක මාධ්‍ය කෙනෙක් හැටියට සාමාන්‍ය නරඹන කෙනෙක් හැටියට මම දකින දෙයක් මේක. නමුත් ඔබට ඒක කියන්න අපහසු නම් මම ඔබෙන් අහන්න යන්නේ නෑ. නමුත් මම ඔබෙන් අහන්න ඕන තව දෙයක්. දැන් ඔබ ජාත්‍යන්තරයේ විනිශ්චය කරලා තියෙනවනේ. ඔබ බංග්ලාදේශයේ ගිහිලා විනිශ්චය කරා. ඒ වගේම ඔබට ඉදිරියටත් ශ්‍රී ලංකාව ක්‍රීඩා නොකරන තරඟ විනිශ්චය කරන්න අවස්ථාව ලැබේ. නමුත් මට කියන්න ශ්‍රී ලංකා තරඟ විනිශ්චය කරන විට සහ විනිශ්චය නොකරන විට පීඩනයේ වෙනසක් තියෙනවද? හැබැයිම තියෙනවා. ඇයි ඒක? මොකද දැන් මම එහෙම පීඩනයක් නැහැ කිව්වොත් ඒක නිවැරදි නැහැ. අපි නියුට්‍රල් තරඟ කරද්දී අපිට අර තමන්ගේ මව් රටේ කණ්ඩායම් ක්‍රීඩා කරන තරඟයකට තියෙන තරම් පීඩනයකින් අවම පීඩනයකින් තමයි අපි ඒ තරඟ වලට තියෙන්නේ. මොනද ඔබ කිව්වා? ඔබ මේ ලනුවෙන් ඇතුළට ගියාම ඔබ මේ මව් රට කියන එක අමතක කරනවා. ඒක අමතක කරනවා. නමුත් අපි මිනිස්සු හැටියට ගත්තාම ඒ අපි දැනගන්න ඕනේ අපේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තරඟයක් ක්‍රීඩා කරද්දී අපි විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් ફોકસ වෙන්න ඕනේ. ප්‍රගීත් රඹුක්වැල්ල කියන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වුණු ජාත්‍යන්තර තලයේ සිටිනා වූ බොහොම තරුණ විනිශ්චකරුවෙක්. ඉතින් ප්‍රගීත් විනිශ්චකරුවෙක් හැටියට දැන් අද දවසේදී තරග තීරකයෝ ඉන්නවනේ. එම නිසා යම් ප්‍රමාණයකට විනිශ්චකරුවන්ට චෝදනා එල්ල කිරීම ඔවුන් සමග හැල හැප්පීම් ගොඩක් අඩුයි. නමුත් විනිශ්චකරුවෙක් හැටියට ඔබ ශ්‍රී ලංකාවේ ප්‍රථම පෙළේ තරඟ විනිශ්චය කරනවා, ජාත්‍යන්තරයේ විනිශ්චය කරනවා, කොයිම වෙලාවකවත් මේ හැල හැප්පීම් වලට මුහුණ දීලා තිබෙනවද? මිනිස්සු ඇවිත් එම වෙන්නේ කොහොමද? ඒ වගේ ඔබේ තීරණ වලට අභියෝග කරලා තියෙනවද? තරහා ගිහිලා තියෙනවද? එවැනි අවස්ථා තියෙනවද? අපත්තමක බෙදා ගන්න පුළුවන්. මොකද අපි මේක යථාර්ථය කතා කරන්න ඕනේ. ඔව්. ඒක ක්‍රීඩා තරඟාවලියකදී මම හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නෙවෙයි. ඔව්. වෙන තරඟාවලියදී විනිශ්චය කරද්දී ඒකට දීපු තීරණයකට එරෙහිවුණු ප්‍රේක්ෂක පිරිසක් ඇවිල්ලා ලොකු ප්‍රශ්නයක් ඇති කරා. මේක මොන වගේ තරඟයක්ද? පාසල් තරඟයක්ද? මට මතක නැහැ මොකක් හරි
මොකද තරගවලිය කියන එක. ඒ වගේ අත්දැකීම් වලට අපි මූණ දීලා තියෙනවා. ක්‍රීඩකයන්ගෙන් නැද්ද වෙන්නේ අපි? ක්‍රීඩකයන්ගෙන් මොකද අපි ඇත්තටම කියනවා ලංකාවේ ක්‍රීඩකයෝ බොහොම ඩිසිප්ලින්. ඔව්. ඒ අතින් ක්‍රීඩකයෝ බොහොම ජෙන්ටල්මන් ගේම් එක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පාසල් ක්‍රිකට් සංගමයෙන් එතකොට මර්කන්ටයිල් ක්‍රිකට් ඇසෝසියේෂන් ඔය පවත්වන තරගාවලියේ මේ ක්‍රීඩකයන්ගේ විනය බොහොම හොඳින් පවත්වාගෙන යනවා. බංග්ලාදේශයේ කොහොමද විශේෂයෙන්ම මම දැක්ක සමහර විනිශ්චකරුවන්ගේ තීරණ ගැන ඉතරම් කැමැත්තක් දැක්ුවේ නැහැ. සමහර ක්‍රීඩකයන් ඕන් ප්‍රශ්න කරා. මට මතකයි එක මොහොතකදී ඔබේ තරගයේ හිටියත් දන්නේ තෙවන විනිශ්චකරු දුන්නා වූ තීරණයක් නැවත වතාවක් පීඩනය එල්ල කරලා නායකයා නැවත වතාවක් ඒ ඉල්ලීම කරලා නැවත ඒ ක්‍රීඩාංගණයේ හිටිය විනිශ්චකරුට ඒක යොමු කරන්නට උනේ. ඒක බොහොම දුර්ලභ සිද්ධියක්. මම නම් එවැනි දෙයක් දැකලා නැහැ. ඒ ඒ තරගාවලිය ඔබට මොකක් තිබුණාද මේ විශේෂ අභියෝග? අභියෝග ගොඩක් තිබුණා ඒ තරගාවලියේදී. ඒ කියන්නේ ඒ තරගාවලිය DRS තරගාවලියක් මැචස් 46ක් තිබුණා. ඒ 46න් මම 22ක් විනිශ්චය කරා. මේ ඔන් ෆීල්ඩ් අම්පයර් කෙනෙක් හැටියට. ඉතින් පෞද්ගලිකම රොෂණේ මම දැන් කැමති නැහැ අම්මගේ කලීග්ස්ලාගේ ඒ වෙන දේවල් සම්බන්ධයෙන් කතා කරන්න. මොකද ඒක ඒගොල්ලෝ මා එක්ක කතා කරොත් මම ඒගොල්ලොත් එක්ක කතා කරන්න මගේ යම්කිසි දැනුමක් තියෙනවා නම් ඒක ෂෙයා කරගන්න කැමති. ඊට අමතරව මම මගේ PCT එකක් මොකද අපි ටීම් එකක් හැටියට වැඩ කරේ. ඒ ටීම් එකේ දේවල් අපි පිටට කතා කරන්න මම සතුටු නෑ. මම සතුටු නෑ. හරි. දැන් විනිශ්චකරුවෙක් වුණා. දැන් ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ සම්බන්ධතා තියෙන ක්‍රීඩාවක්නේ. පිතිකරුවන් පිතිකරණයේ සම්බන්ධතාවක් අවශ්‍යයි. පන්දු යැවීමේදීත් සම්බන්ධතාවයක් අවශ්‍යයි. විනිශ්චකරුවන්ගෙත් සම්බන්ධතා තියෙනවා. විශේෂයෙන්ම අපි දකිනවා මේ සම්බන්ධතාවය හරි වැදගත්. ඒ කියන්නේ විනිශ්චකරුවන් දෙදෙනා එක්කිනාට එක්කිනා උදව් කරනවා. කොතරම් වැදගත්ද ඔබට ඔබේ පාට්නර්? මේ පාට්නර් දිහා ඔබ බලනවා නම් තරගයකදී ඔබ බලන්නේ ඔහුගේ අත්දැකීමද හැකියාවද නැත්නම් සාමාන්‍යයෙන් පාට්නර් කෙනෙක්, ඒ කියන්නේ ඔබත් සමග සිටින අනිත් විනිශ්චකරුවාගේ මොකද්ද ඔබ බලන්නේ සාමාන්‍යයෙන් ඔබට වැදගත් වන්නේ මොනවැනි මොන ආකාරයේ ගතිගුණද ගුණාංගද? ඒක මම මෙහෙම කියන රෂණේ. අපි ගමු රෝද හතරක් තියෙන කරත්තයක් කියලා. දැන් කරත්තය තල්ලු කරන්න එක්කෙනෙක් ඉන්නවා. අපි යා ගමු තරඟ තීරකවරයා. එතකොට මේ රෝද හතර තමයි PCT කියන්නේ. එතකොට එකිනෙක රෝදයේ නිසියාකාරකින් කැරකෙවීම ඒ කරත්තේ ඉදිරියට යෑමට හේතු වෙනවා. ඉතින් ඕක තමයි කන්සෙප්ට් එක. ඉතින් අපි මිනිස්සු අපි එකිනෙකාට උදව් කරගන්න ඕනේ. අනිත් කෙනාගෙන් උදව් ගන්න අවස්ථාවක් આવත එක් ගන්න ඕන. අපි සහ උදව් ලබා දෙන්න ඕන. ඉතින් ඔය අතරතුරද සමහරක් අය පීඩනයේදී හැසිරෙන ආකාරය වෙනස්. එතකොට තව එකක් තියෙනවා මේකේ ටෙක්නිකල් වචනයක් මං කිව්වොත් හොඳයි කියලා හිතනවා. ප්‍රයොරිටයිස් ෆෝකස් කියලා. ඒ කියන්නේ මේ මොහොතේ අපි ඇටෙන්ෂන් එක දෙන්න ඕන ප්‍රධානම කාර්යය මොකක්ද කියන එක. ඒක අපි හිතමු අපි ඔන් ෆීල්ඩ් අම්පයර් කෙනෙක් වුණත්, TV අම්පයර් කෙනෙක් වුණත්, ෆෝත් අම්පයර් කෙනෙක් වුණත් අපි දන්නවා ක්‍රීඩා තරගයකදී මේ අවස්ථාවේදී කාගේ අතේද මේ වෙලාවේ ප්‍රධානම කාර්යය තියෙන්නේ කියලා. ඕක අපි අත්දැකීමෙන් දැන් දන්නවා. ඉතින් ඒකෙදී අපිට පුළුවන්කම තියෙන්න ඕන ඒ කාර්යය සිද්ධ වෙනවද කියලා විමසිල්ලෙන් ඉන්න. ඒකට අපගේ සහයෝගය දක්වන්න, තමන්ගේ සහයෝගය දක්වන්න ඒ කාර්යය නිසියාකාරයෙන් කරගන්න. ඒක කම්ප්ලීට් වුණාන් පස්සේ, ඒක සම්පූර්ණ වුණාන් පස්සේ ඒ ඊළඟට ප්‍රයොරිටයිස් ෆෝකස් එකේ ඒ ටාස්ක් එක අයින් වෙලා වෙන ක්‍රියාවලියක් යනවා ඉදිරියට. එතකොට ඒකෙදී ඒ කලින් අවස්ථාවේ හිටපු විනිසුරුතුමාගේ නෙවෙයි වෙන විනිසුරුත සමාකලට TV අම්පයර් වෙන්න පුළුවන්, සමාකලට ෆෝත් අම්පයර් වෙන්න පුළුවන්. ඉතින් අපි තරගයක් තුලදී ඔය සම්බන්ධයෙන් බොහොම අවධානයෙන් ඉන්නවා. එතකොට පාට්නර් කියන ඒ කියන්නේ අපි ගනුදෙනු කරන ඒ විනිසුරුන් හතර දෙනා, ඒ කියන්නේ තමන් ඇතුළුව සහ තරඟ තීරකවරයා ඒ තරඟයට බොහොම වැදගත් වෙනවා. මොකද එයාලගේ තියෙන අත්දැකීම් සහ විවිධ මත වෙනස් ආකාරයෙන් දකින විදිය සහ දේවල් ෂෙයා කරගන්න විදිය අපි ඔකට කියනවා ලර්න් ටු ෂෙයා, ෂෙයා ටු ලර්න්. ඉතින් ඔය වගේ ටෙක්නිකල් දේවල් තියෙනවා. අපි අපේගේ දැනුම අත්දැකීම් අපි මේ කතා කරන තියරටිකල් දේවල් අපි ප්‍රැක්ටිකලි අපිට ඇප්ලයි කරන අවස්ථාව යෙදෙනවා. බොහොම කෙටි කාලයක් තුළ අපිට යෙදෙනවා. අපි රැකියාවක ගත්තොත් අපි දවස් 5 වැඩට ගියා. ඊට පස්සේ වීකෙන්ඩ් එකේ අපි ගෙදර. නමුත්
අපේ වෘති අත් එක්ක අපි හැමසෙම වීකෙන්ඩ්වල ඔය ඩිෆරන්ට් කන්ඩිෂන්ස් වල අපි හැමසෙම අපිට එදෙන්න වෙනවා. ඉතින් ඒකෙන් අපි මේ ඉගෙන ගන්න තියොරිටිකල් දේවල් අපි ප්‍රැක්ටිකලි කොච්චර දුරට සාර්ථක වෙනවද සහ පසු විපරමක් කරලා ඊළඟට අපි ඒකෙන් දියුණු වෙන්නේ කොහොමද කියන එක අපි කරගෙන යන්න ඕන. රයිට්. දැන් ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් බොහෝ අයට මතයක් තිබෙනවා ශ්‍රී ලංකාවේ තිබෙනා වූ ප්‍රථම පෙළේ තරගාවලියේ තිබෙනා වූ තත්ත්වය ගුණාත්මක භාවය අඩුයි. ඉතින් එම නිසා ක්‍රීඩකයන් බිහිවීම සහ ජාත්‍යන්තරය සහ ප්‍රථම පෙළේ තරගාවලිය අතර තිබෙනව වෙනස ගොඩක් වැඩි කියන අදහස ක්‍රිකට් ක්‍රීඩකයන්ට බලපාන විනිශ්චයකරුවෙක් හැටියට මේක කොතරම් ඇත්තද? ඒ කියන්නේ මේ තරගාවලිය තුලින්නේ ඊළඟ අධියරට යන්නේ. එතකොට ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අවශ්‍ය ගුණාත්මක භාවය තරගයකදී තිබිය යුතු වගේම විනිශ්චයකරුවෙකුටත් ඒ ගුණාත්මක භාවය තිබිය යුතුයි. අපි ඕස්ට්‍රේලියාව දිහා බැලුවොත්, ඉන්දියාව දිහා බැලුවොත්, එංගලන්තය දිහා බැලුවොත්, ඉතින් ඔවුනුත් ප්‍රථම පෙළේ තරඟ ක්‍රීඩා කරනවා. ඉතින් ශ්‍රී ලංකාව දිහා බැලුවොත් ඒ පැත්තෙන් ඔබ සෑහීමකට පත් වෙනවද? මේ තිබෙනව තරඟාවලියේ විනිශ්චයකරුවෙකුට ජාත්‍යන්තර තලයට යෑමට අවශ්‍ය ගුණාත්මක භාවය සහ ඉගෙන ගැනීමේ අවස්ථාව තියෙනවා කියලා. අපි කතා කරමින් දැන් කුමාර ධර්මසේන, රුචිර පල්ලිය ගුරු, ලින්ඩන් හැනිබල්, රයින් රිමලසිරි, මේ අපි මේ කට්ටිය දැන් මේ මං කියන මේ හතර දිනාටම ICC එකෙන් හොඳ රෙකග්නිෂන් එකක් තියෙනවා. මං කලින් කිව්වා වගේ ඒගොල්ලෝ විවිධාකාරයෙන් ICC එක විසින් සේවය සපය ගන්නවා. ඉතින් විනිසුරුවරෙන් හැටියට මෙච්චර දුරක් එන්න හම්බුනේ අපේ මේ තියෙන ඩොමෙස්ටික් ක්‍රිකට් එකේ තියෙන පාස්කම් තුලින්. ඉතින් අපි ස්මාර්ට් වෙන්න ඕන. අපි ජාත්‍යන්තර තලයට යනකොට එතනදී තියෙන දේවල් කොහොමද අපි ඇබ්සෝබ් කරගන්නේ? ඒකට අර ඉක්මනින් ඒ දේවල් ඇබ්සෝබ් කරගෙන ඒ දේවල් වලට අනුගත වීම. ඒක තමයි මගේ ප්‍රශ්නේ. මොකද ශ්‍රී ලංකාවේ සමහර විට නැති දේවල් ජාත්‍යන්තරයට ගියාම ඔබ ඒකට මුහුණ දෙනවා. ඉතින් ඔබ කොහොමද මේ වෙනස් වීමට මුහුණ දෙන්නේ කියන එකයි මගේ ප්‍රශ්නේ. ඒ ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස අපි අත්දැකීම් එක්කම ලබා ගන්න ඕනේ. මොකද සමහරක් දේවල් තියෙනවා ශානේ අපි අනිත් අයගෙන් අහලා ඉගෙන ගන්න දේවල් සමහරක් තියෙනවා, පොත්වලින් ඉගෙන ගන්න දේවල්. නමුත් අත්දැකීම් වලින් ඉගෙන ගන්න දේ ගැන වර්ෂණය දන්නවනේ. අපි පසබිම යනගෙන තමයි ඒව ඉගෙන ගන්නෙ. ඉතින් එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් දැනට අපේ විනිසුරුවරුන්ගේ ප්‍රෝග්‍රස් එක සම්බන්ධයෙන් මම දකිනවා තිරෙන් පිටිපස්සේ ඉඳලා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනිසුරු කමිටුව සෑහෙන ප්‍රශංසනීය සේවයක් කරනවා. ඒක අපිට තේරෙන්නේ ICC එකෙන් අම්පයර්ස්ලා රෙකග්නයිස් කරන විදිහ දැක්කහම. මොකද ඒගොල්ලෝ කරන්නේ තිරෙන් පිටිපස්සේ. එතකොට බ්‍රේන් සෙන්ටර් එකෙන් ලොකු සේවයක් කරනවා. පෞද්ගලික අපි තියනවා, අපිට තියනවා පෙර සූදානම, ක්‍රියාත්මක කිරීම සහ පසු විපරම. එතකොට අපි පෙර සූදානම තමන් විසින් කරගන්න ඕන. ක්‍රියාත්මක කිරීම වංගිවර කරත්ති රෝද හතරත් එක ඒකත් එක්ක අපි තල්ලු කරගෙන යන්න ඕන. පසු විපරම කරන්න ඕනේ සමක්ලට කණ්ඩායම හැටියට කරන්න අවස්ථාව තියෙන නිසා තමන්ගේ self analysis එක කරන්න තියෙනවා. ඒ self analysis එකට brain center එකෙන් ලොකු සේවයක් සපයනවා. මොකද අපිට පහසුකම් තියෙනවා. දැන් අපිට ඕනේ රොෂන් අයියේ තමන්ගේ කැපවීමයි commitment එකයි dedication discipline ඔය ටික තමයි ඕනේ අපිට ඉදිරි ගමන යන්න. අපි ඒ ටික හදාගත්තොත් අපිට පුළුවන් අපි හිතමු දැන් තියෙන තත්ත්වය අනුව රුචිර පල්ලිය ගුරු එලිට් ලෙවල් එකට ගියොත් අපි යාට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරන ඒ ලෙවල්. එතකොට ගියම අපිට තව වේකන්සියක් මෙතන ක්‍රියේට් වෙනවා. එතකොට පල්ලෙහා ලෙවල් එකෙන් කියන්නේ ෆස්ට් ක්ලාස් ලෙවල් එකෙන් තව අම්පයර්ස්ලා සදී පැහැදී සිටිය යුතු එතනට එන්න තැනට එන්න. ඉතින් ඕක තමයි මේකේ මේ දන් වෙලා කොයි ගමනක්. අපි දකින්න ඕන පොසිටිව්ස්. අපිට පොසිටිව්ස් ගොඩක් තියෙනවා. ඔව්. හොඳයි. ඉතින් බොහොම ලේසි නෑ ගමන. හැබැයි ඒ වගේම ඉතනට ආවහම ඔබ කිව්වා වගේ විශාල තෘප්තියක් ඔබ ලබනවා. ඉතින් ප්‍රගීත් බොහොමත් සුතුයි අපත් සමග එක්වීම ගැන. අද දවසේදී ඔබේ දැනුම තරුණයෙක් හැටියට, තරුණ විනිශ්චයකරුවෙක් හැටියට තරුණයෙක් කිව්වොත් සතුටුයි. කන්නඩි දාන. නමුත් මම කියන්නේ ඔබ සිටින තලයේ දිහා බලපුවාම සාමාන්‍යයෙන් අවුරුදු 50ට වැඩි විනිශ්චයකරුවන් ඉන්න තැන ඔබ බොහොම තරුණ කෙනෙක් හැටියට ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඔබට සුභපතනවා. අපි ඔබට විශේෂයෙන්ම සුභපතනවා. අපිත් ප්‍රාර්ථනා කරනවා රුචිර පල්ලිගුරු වගේම ඔහුටත් ඔබ ප්‍රාර්ථනා කරා එලීට් පැනල් එකට එන්න. කුමාර ධර්මසේන එලීට් පැනල් එකට ඇවිල්ලා තියෙනවා. අපි ඔබට ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකාවෙන් ඔබටත් ඒ තැනට යන්නට පුළුවන් වෙයි කියලා. ශ්‍රී ලංකා ධජය දිගින් දිගටම අරගෙන ඉදිරියට ගොස් ජයග්‍රහණ ලබන්නට කියලා අපි ඔබට සුභ පතනවා.
මං කැමති මට විනාඩියක් දෙන්න අවස්ථාව කරගෙන මං පාසලට මං මගේ ප්‍රණාමය පුන පුද කරන කොළඹ නාලන්ද විද්‍යාලයේ ඒ කියන්නේ අධ්‍යාපනය ලැබේ. අධ්‍යාත්මය පැත්තේ මම රත්මනාල මල්ලිකාරාව විහාරස්ථානයේ දහම් පාසල තමයි ඉගෙන ගත්තේ. එතකොට මට ඒ ආගමික පසුබිම එතනින් ලැබුණා. මගේ ආර්ථිකය සපිරිමත් කරන්නේ යුනියන් බැංකුව. මගේ ආශ්‍රාදය සහ ආයෝජනය මං වෙනින් කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ. මොහොමසුති ප්‍රගීත් ඉතින් අද දවසේදී අපි කතා කරේ ශ්‍රී ලංකාවෙන් බිහි වුණු තවත් තරුවක් සමග, විශේෂයෙන්ම විනිශ්චයකරුවෙක් හැටියට ඔහු ගමනක් ආරම්භ කොට තිබෙනවා ප්‍රගීත් රඹුක්වැල්ල. මෙතෙක් පැමිණි ගමනේදී ඔහු සෑහෙන අත්දැකීම් ලබලා තිබෙනවා, අත්දැකීම් ලබමින් යනවා, ජයග්‍රහණ ලබමින් යනවා. ඉතින් අපි විශ්වාස කරනවා තරුණෙක් හැටියට, තරුණ විනිශ්චයකරුවෙක් හැටියට ඔහුට විශාල ගමනක්, කුමා ධර්මසේන, රංජන් මඩුගල තරඟ තීරකයෙක්, ඒ වගේම රුචිර පල්ලෙගුරු, මෙවැනි අය, රොෂාන් මහනාම, මෙවැනි අය ලබා ගත්තා වූ ජයග්‍රහණ වගේම ඔහුටත් ජයග්‍රහණ ලබා ගන්නට හැකි වෙයි. ඒ වගේම මෙවැනි අය දිහා බලලා තරුණ ක්‍රීඩකයන් යම් දවසක ක්‍රීඩාවෙන් පස්සේ විනිශ්චයකරුවෙක් හැටියට ඔවුන්ගේ දිවි ආරම්භ කොට ශ්‍රී ලංකාවේ තවත් ඉදිරියට යන්නට පුළුවන් වෙයි කියලා. ඉතින් අද දවසේදී අපි ස්ට්‍රේට් ඩ්‍රයිව් වැඩසටහන අවසන් කරනවා. අපත් සමග එක්ුණා ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. නැවත වතාවක් ලබන සෙනසුරාදා අපි ඔබව හමු වීමට බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක්.